नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तुम लोकाग्र वू भाग्यवत्तु अरिहत्तु सम्मा सम्बुद्धुरजानन वहन्सेत अतीतय अनागते वर्तमाने यन कालत्रेट संबंध सियलोम स्कंध आयतन धातु इंद्रिय पटिच्च समुपाद हेतुफल धर्मयं सर्वप्रकारेम परिपूर्णव विशदव अवबोध कटगत्ता वू सर्वच्चता ज्ञानेन समन्नागत वू සියලුම රාග දේශ මෝහයන් නැසූ පිරිසිදු సంతානයක් ඇත්තා වූ එනිසාම සියලු සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණා ගුණයකින් සමන්නාගත පිරිච්ච సంతානයක් ඇත්තා වූ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මනුස්ස ලෝකේ රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් පිරිසුදු වන්දනාවන් ලැබුවා වූ වන්දනාවන්ට පූජාවන්ට යෝග්‍ය වූ අනන්ත අපරිමාණ ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි මේ වෙලාවේ නමස්කාර කරනවා අපගේ නමස්කාරය වේවා උන් වහන්සේගේ సంతානේ 15 ඒ අනන්ත ගුණ ඇති ශ්‍රී සද්ධර්මස්කන්ධයට අපි නමස්කාර කරනවා අපගේ නමස්කාරය වේවා ඒ උතුම් පිරිසිදු ස්වාක්ඛාත ගුණෙන් පිරි ධර්ම මාර්ගයේ ගමන් කොට උත්තරීතර ලෝකෝත්තර නිර්වාණ ධාතුවට වැඩම කොට වදාලා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේට අපි නමස්කාර කරනවා කේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ ගුණ සලකා ධම්ම රත්නයේ ගුණ සලකා සංඝ රත්නයේ අනන්ත ගුණ සලකා තුනුරුවන්ට වන්දනා කිරීමෙන් උපදින සුපරිසුද්ධ මහානුභාව සම්පන්න සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික මහා කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් හැම දිනාටම මේ අද මේ නිවසේ එක්කාසු වෙලා මේ භාවනා වැඩසටහනේ සිටින්නා වූද ධර්ම දේශනාවට සහභාගී වන්නා වූද පින්වත් හැම දිනාටමත් ඒ වාගේම මේ ස්කයිප් මාධ්‍ය හරහා ඉදිරිපත් වී සිටිනා වූ පින්වත් හැම දිනාටමත් අදත් මේ කියලා දෙන්නා වූ ධර්මය තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ තුනුරුවන් කෙරේ පිහිටියා වූ සුපරිසුද්ධ ශ්‍රද්ධා ගුණයේ වැඩේවා වීරිය වැඩේවා සතිය සමාධිය ප්‍රඥා ගුණයේ වැඩේවා මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා බල ධර්මයන් බවට පත් වෙලා බෝධ්‍යාංග ධර්මයන් වැඩිලා හැම දිනාගේ ඉන సంతානවලට කියලා දෙන වචනයක් වචනයක් පාසාම ඒ වගේම සෑම කාරණයක්ම පැහැදිලිව ඉතාමත් මොහොදින් තේරුම් ගන්නට හැකි වේවා ඒ වටහා ගැනීම හැම දිනාගේම ප්‍රඥාව දියුණු වීම පිණිස වේවා ඒ ප්‍රඥාවෙන් ගැඹුරු වූ තමා තුළ තිබෙන්නා වූ සැඟවී තිබෙන්නා වූ ගාම්භීර වූ සූක්ෂ්ම වූ ධර්ම ස්වභාවයන් තේරුම් අරගෙන වටහාගෙන සෑම දිනාටම පරම ශාන්ත වූ පරම සුන්දර වූ පරම සූක්ෂ්ම වූ සදාකාලික සැප ඇත්තා වූ නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා නිවන් පිණිස මේ පින් මේ මාර්ගයේ හේතු උපනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ පින් උතුම් අදත් මේ ධර්ම කරුණ ටික කියලා දෙන්න මම හිතාගත්තේ. මේක ඇවිල්ලා මේක ඉස්සර වෙලා අපි කියපු ධර්ම කාරණයක එකතුවක්. ඒක එදා එක්තරා විදිහක අපි මේ පින් උතුම්ට මතක් කිරීමක් කළා ඒ ධර්ම කරුණ කොටස. අද කියලා දෙන්නේ ඒකේ දිග ඇඳියක්. ඒ තමයි පෙරේදා ඊයේ පෙරේදා. පෙරේදා අපි ධර්මයේ අහංත එක්කාස වෙච්ච පින්වතුන්ට කියලා දුන්නා මේ කරුණු පහක්. ඒ කරුණු පහ විදර්ශනා භාවනාවක් කරගෙන යනකොට ඒ විදර්ශනා භාවනාව තුළ පහළවන්නා වූ ඥානයක් ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ. මෙහෙම හිතන්න. මෙතන අද මේ ධර්මයේ අලුත් කට්ටිය ඉන්නවනේ. කී දෙනෙක් ඉඳිනවද?
එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතර දෙනා. එතකොට සමහර පින්වතුන් ධර්මයේ විසිටනේ භාවනා වැඩසටහනෙත් යවන්නේ. හැබැයි මහත්මයෝ මේ වැඩසටහන මේ කියලා දෙන එක හිතින් තේරුම් ගන්නට බෑ. මේකට නුවණ අවශ්‍යයි. හිතින් දැනගන්න බෑ. හිත ඇතුළේ තිබෙන නුවණ අත්‍යවශ්‍යයි. මේක ටිකක් ගැඹිරයි. අපි සරල කරලා කියලා දෙනවා. ගැඹිර වූ භාවනා වැඩසටහනකදී විශේෂයෙන්ම කතා කරන්නා වූ කාරණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගත්ත බව අපි දන්නවනේ නේද? අද අලුත් කතිය ඉන්නවනේ. ඉතින් මේ අපේ මේ Skype මාධ්‍යයෙන් පිටුතුන් නම් සමහර පිරිසක් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. සමහර පිටුතුන් බනහලා තිබෙනවා. ඒවා ගැනත් අහලා ඇති. නමුත් මෙතන ඉන්නවා අලුත් පිරිසකුත් ඉන්නවා. සමහර විට ඔය අලුත් පිරිසක් මේ ගුවන් විදුලිය අරත් ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරගත්තේ භාවනාවක් වඩලා. ඒ භාවනාව තමයි මොකද්ද? විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව විදර්ශනා මානසිකාරේ එහෙම නැත්නම් කියනවා හේතුඵල ධර්මයන් හේතුඵල ධර්මයන් සම්මර්ෂණය කරලා හේතුඵල ධර්මයන්ගේ අනිත්‍යත්වය දැකලා හේතුඵල ධර්මයන්ගේ නිස්සාරත්වය දුක්ඛත්වය දැකලා තමයි නිවන් අවබෝධ කරගන්නේ. ඊට මෙහා පැත්තේ නිවන් යන්න තැනක් නැහැ. ඒ භාවනාවට කියනවා බුදුරජාණන් වහන්සේ වැඩ වූ භාවනාවට කියනවා මොකද්ද? විදර්ශනා භාවනාව කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනා කරන්නේ ඉස්සර වෙලා වෙන වෙන වැඩසටහන් කරා. ඒ කියන්නේ වෙන ඔය ආලකාරාම ආරමේ තියෙනවනේ මේ ඊට ඉස්සෙල්ලා හිටියානේ මේ ගුරුවරු ගාවට ගියානේ. ගුරුවරු කියලා කියන්නේ මේ භාවනා කරන ඒ මේ ගුරුවරු ගාවට ගිහිල්ලා යම් යම් සමත භාවනාවන් කරා. ඒ සමත භාවනාවන් කරලා විමුක්තියක් හැදෙනවාද නැද්ද කියලා තේරුම් ගත්තා. ඒකෙදි තේරුම් ගත්තා එතනින් එහාට හිත හිර වෙලා තිබෙනවා යන්නේ නැති නිසා ඒ පිරිසින් අයින් වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වයන් වහන්සේ තනියෙන් යන්ජම් පරීක්ෂණ කළා. මේ පිළිගත්ම ක්‍රමය තමයි ශරීරයට දුක් දීම. ශරීරයේ දුක් දීලා බැලුවා. සක්මන් කළා. නමුත් හරියේ නැහැ. අවසානයේදී උන්වහන්සේ ආනාපාන සතිය හරහා විදර්ශනා භාවනාව කළා. විදර්ශනා භාවනාව කරන්ට යනකොට දැන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එක භාවනා ක්‍රමයක් තමයි මොකද්ද? සමත භාවනා ක්‍රමය. සමත භාවනා, සමාධි භාවනා, සමත භාවනා. ඒ සමත භාවනා ක්‍රමය තියෙන එකයන් ඒකේ මේ ජීවිතයේ සැප විඳින්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළුවන්, ඒ වගේම දිව්‍ය ලෝකයේ උපදින්න පුළුවන්, අරූපාවචර ලෝකයේ උපදින්න පුළුවන්. හැබැයි ඒ වගේ කෙලවර නිවන නෙවෙයි. ඒ සමත භාවනා. හැබැයි සමත භාවනාවන් බෝධිසත්වයන් වහන්සේට කරලා තිබුණා. ඉස්සරලා ඒ වගේ විමුක්තියක් නැති නිසා භාවනා හිත හොඳට තිබුණා. හොඳට තිබුණා. අවසානයේ තමයි උන්වහන්සේට විදර්ශනා ඥානේ විදර්ශනා කිරීම ආරම්භ කරන්නේ. විදර්ශනා කිරීම ආරම්භ කරන්නේ කවද්ද? ඒ තමයි වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ, පොහොය උදා වෙන දවසේ. ඊට කලින්ද දැන් පුර පොහොයට නිතින්නේ. දැන් පුර පසළොස්වක පොහොය කියලා කියන්නේ හඳ මෝරගෙන මෝරපු පිරිච්චම දවසනේ. එතකොට මේ ඊට කලින්ද හැන්දෑවේ තමයි භාවනා කරලා අර ආනාපාන සතිය පටන් ගත්තේ ඊට කලින්ද.
බුදු වෙන දවස නෙවෙයි. ඒ කලින් ද භාවනා කරලා ආනාපාන සතිය වඩලා අර විශේෂ ඥාන දෙකක් උපදවා ගත්තා. ඒ ඥාන දෙක තමයි පෙර ජීවිතයේ බැලීම සහ අනිත් සත්ත්වය මැරෙන උපදින හැටි බැලීම. අපි මේකත් ඉස්සෙල්ලා කිව්වා. දැන් මේ අලුත් ඉරිසක්කින් ඉඳලා පදනමක් හදාගන්න ඉපන්. දැන් මෙහෙම මේ ඥාන දෙක ලැබෙනකොට රාත්‍රී 1-2 විතර වුණා. ඒ කියන්නේ පූර්වේ නිවාසානුසුති ඥානෙ කියන්නේ තමන් වහන්සේගේ පෙර ජීවිත බලන්න පුළුවන්. කොහෙද හිටියේ, කොහොමද හිටියේ, නාම ගම මොකද්ද, අම්මා තාත්තා කවුද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉස්සෙල්ලා උපදවාගෙන දෙවෙනුව අනිත් සත්‍ය උපදින හැටි නැරෙන හැටි බලන දිව චක්සු ඥානෙ පහළ වුණා. මේ වැඩ දෙක සිද්ධ වෙනකොට මේ දැන් පැය කීයක් වාගලා ඉඳලා තියෙනවා? පැය හැන්දෑවේ 4-5 වෙනකොට තමයි ඔබ මේ වැඩේ පටන් ගත්තේ. මේ මාර පරාජය කරේ හැන්දෑවේ. එතකොට මාර්යත් ආවේ ඔය වෙලාවට තමයි 4-5 වෙනකොට තමයි ඔක ඔය එයා පිරිස එක්ක ආද කරගෙන ආවේ. ඊට පස්සේ තමයි සත්‍යක්‍රියා කරලා මගේ මේ මම දාන පාරමිතාවාදී දේවල් පූර්ණය කරා, මේ මහා පොළොව දන්නවා හරි එහෙමයි කියලා අයස්ථාන කර පානවා ගත්තා. කල්ලායි අයින් කරගත්තා. ඊට පස්සේ භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට ඔය ඥාන දෙක හම්බුණා. මේ රාත්‍රී 1-2 වෙනකොට ඔක හම්බුණා. ඊට පස්සේ ඔය ඥාන දෙකේ තිබෙන ශක්තිය උපකාර කරගෙන වහන්සේ දළුවා හේතු ස්වභාවය. ඇයි මෙහෙම වුනේ? ඉස්සර වෙලාම බලපු ක්‍රමයක් තියෙනවා. ඉස්සර වෙලාම බලපු දේ තමයි අපි අඳන්නේ උපදිනකොට නෙවෙයි. අඳන්නේ මැරෙනකොට. නේද? ඊට පස්සේ අඳන්නේ මැරෙනකොට, අඳන්නේ ළෙඩ වෙනකොට, අඳන්නේ වයසට යනකොට. උපදිනකොට උපදින එක කියන අඳනවා. හැබැයි එයාට ඒ තරම් තේරුමක් නැහැ. හැබැයි මැරෙනකොට අඳනවා. එතකොට ඇයි මේ මැරෙනකොට දුක් වෙන්නේ, ශෝක වෙන්නේ, ඉස්සෙල්ලා ගලුවේ ඇයි මැරෙන්නේ කියලා. ඔහොම බලාගෙන ඉඳලා තමයි හේතුප්‍රත්‍ය ධර්මයන් බලලා විදර්ශනා පටන් ගත්තේ. ආන්නේ විදර්ශනා ඥානයෙන් තමයි අවසානයේදී කෙලිස් නැති කරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ධර්මාභෝධය කරගන්න හේතු වෙච්ච, එහෙම නැත්නම් නිවන් අවබෝධය කරගන්න හේතු වෙච්ච ඥානෙ, එහෙම නැත්නම් භාවනා ක්‍රමය මොකද්ද? විදර්ශනා භාවනාව. ඒක තමයි කරේ. ඒක කරේ රාත්‍රී 2 විතර පස්සේ. දැන් හැන්දෑව ඉඳලා වාඩිලා ඉන්නවා. නැගිටින්නේ නැහැ නේද? දිගටම වාඩිලා ඉන්නේ. දැන් අපි දැන් එහෙම දිගට වාඩිලා ඉන්න බැහැ. පෑයම් බායක් විතර පෑයක් ආමාරක් වෙනකොට ආමාරු වෙනවා. අදිස්ථානයක් කරා. අදිස්ථානය තමයි මම ජීවත් වෙලා ඉන්නවා නම් ජීවත් වේවා, නැති වෙනනම් නැති වේවා, මැරෙනවා නම් මැරේවා. අන්නේම අදිස්ථානයක් කරා. ඒකට කියන චතුරාංග සමන්නාගත වීර්ය තරණ වීර්ය අදිස්ථානය කියලා. ඕකෙන් තමයි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරගෙන යනකොට පහුවෙනිදා උදේ පාන්දර වෙසක් ආරම්භ වෙන දවසේ තමයි ඔන්න උන්වහන්සේ ලෞතර බුදු බවට පත් වෙන්නේ. ඒකට පාවිච්චි කරපු භාවනා ක්‍රම මොකද්ද? විදර්ශනා භාවනා. ඒ විදර්ශනා භාවනාව වඩාගෙන යනකොට ඊට පස්සේ වඩාගෙන උන්වහන්සේ ධර්ම දේශනා කළා. පස්සේ කාලේ සින් විදර්ශනා වඩන තාලේ විදර්ශනා ඥාන හිතේ තියෙන හිත සමාධිගත කරගන්න තාලේ ඕ වඩාගෙන වඩන තාලේ කියලා දුන්නා. ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරනකොට මේ විපස්සනාව කියන එක විදර්ශනා ඥානය වැඩිගෙන යනකොට ඒ ඥාන එක්තරා දියුණුවේ හැටියට, තෙල ගැසෙන හැටියට, හිත මෝරන විදියට ඒ ඥානේ එක එක අවස්ථාවල් තියෙනවා. විදර්ශනා ඥානය වැඩිගෙන යනකොට එක එක අවස්ථා තියෙනවා. අපි මෙහෙම හිතමු, ළමෙක් ඉගෙන ගන්න. ළමයි කියන ප්‍රාථමික පන්තියට යනවා. ඉස්සෙල්ලාම එයා යන්නේ අපි හිතමු මේ පොඩියට කිඳගාන. ඇයි කිඳගාන කියලා කියනවා. කිඳගාන යනවා. ඊට පස්සේ වසර 1, වසර 2, 3 ওই විදිහට යනවා.
එහෙම යනකොට එයාගේ එයා දැනුමත් එක්ක දියුණු වෙලා යනවා නේද එක වසර දෙක වසර තුන වසර ඔය විදිහට අවසානයේදී එයා එක ගැප් එකට එනවා ඒ තමයි මොකද ඒ විභාගය කියන්නේ ඕ ලෙවල් නේද ඕ ලෙවල් ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඊට පස්සේ උසස් පෙළ ඊට පස්සේ යුනිවර්සිටි නේද ඔය දි කියන්නේ එතකොට මේ යන්නේ එකම අධ්‍යාපන එකම දැනුම එකම රටාවක දැනුම දියුණු යනවා එතකොට මේ දැනුම දියුණු වෙන යනකොට අපි ඒ දියුණු වෙන තැන් වලට හැටියට අපි නම් දානවා නේද පළවෙනි වසර දෙවෙනි වසර තුන්වෙනි වසර ඊට පස්සේ ඒක ග්‍රේඩ් කරලා ඊට පස්සේ දානවා මේ ප්‍රයිමරි එකෙන් ඉන්ටර්මීඩියට් වෙනවා ඉන්ටර්මීඩියට් එකෙන් හයි ස්කූල් වෙනවා නේද එහෙමනේ තියෙන්නේ මෙහෙ ඊට පස්සේ ඕ ලෙවල් වෙනවා ඒ ලෙවල් වෙනවා යුනිවර්සිටි වෙනවා ඩිග්‍රී වෙනවා එකම එක්කිනා තමයි මේක මේ කරගෙන යන්නේ එයාගේ දැනුම දියුණු වෙන සම්දිස්ථාන හැදීර තමයි මේකට නම් වැටෙන්නේ විදර්ශනා භාවනාව කරගෙන යනකොට විදර්ශනා භාවනාවේ අපි මෙනෙහි කරන තාලෙට අපි ඒ ලෝකේ බලන තාලේ හැටියට අපි විදර්ශනාවෙන් දකින හැටියට ඒ ධර්ම වැටෙන හැටියට ඒකේ තිබෙනා වූ ශක්තිය තියෙනවා ඒකේ තිබෙනා වූ බලන විදි තියෙනවා ඒකට පේන ධර්ම තිබෙනවා ආන්ගෙන් සතන විදර්ශනා ඥානය එක එක තැන් තැන් වලදී නම් ගන්න අපිට කවදාකවත් මේ බණක් අහන්න නැතුව ඊළඟට මෙනෙහි කරන්න නැතුව විදර්ශනාවක් වඩන්න නැතුව ජීවිතය අනිත්‍ය දුක් අනාත්ම බලන්න නැතුව නිවන් හම්බ වෙන්නේ නැහැ. අපි කෑම දෙනවානේ. දාන දුන්නාන් පස්සේ ඒකට ආනිසංස හම්බ වෙනවා. ඒක විදර්ශනා භාවනා කරත් එකයි නැත්ත් එකයි ඒකට කන්න හම්බ වෙනවා. දාන දුන්නත් අපිට හොඳට බඩ පුරාම කන්න හම්බ වෙනවා, මෙහෙත් හම්බ වෙනවා, කොහේ හරි තෝය. ඉතින් කකා ඉන්නේ ඒක තමයි තියෙන්නේ. ඉතින් හම්බ වෙනවා, කනවා, ඉන්නවා. ඊට වඩා දෙයක් ඉන්නේ නැහැ. නේද? ඒක අපි යන හැමතැනම ඉතින් මිනිස්සු වුණාන් පස්සේ එහෙම හම්බේ, බල්ලු බලලු වුණාන් පස්සේ එහෙම හම්බේ, හරක්කුන් එළුවන් වුණාන් පස්සේ එහෙම හම්බේ, දිවියන් වුණාන් පස්සේ දේව අමෘතය හම්බේ. ඒකේ තත් දැන හැටි කන්දික හම්බේ. හැබැයි ඒකින් නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දානයත් නිවනට හේතු වෙන විදිහට කරගන්න එකක් තියෙන එක තමයි විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව, ඊටාම ශ්‍රේෂ්ඨ භාවනාව. ඇයි විපස්සනා භාවනාව ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනාව වැඩිවේ? ඒ තමයි ඒකෙන් තමයි පෙන්වන්නේ ලෝකේ යථාර්ථය. විදර්ශනා භාවනාවට තමයි ලෝකේ යථාර්ථය කියන්නේ. අනිත්‍යවට නිකන් extra විදිහක ලස්සනක්, හැපයක්, හැඩතලයක් පෙන්නනවා, දැනෙනවා, ඒක විඳිනවා. හැබැයි ඊට වඩා මනස ගොඩ වෙන්නේ, ඇත්තට ගොඩ වෙන්නේ මේ අපි හැම එක්කිනාම රැවටිල්ලක ඉන්නේ. අපි හැම එක්කිනාම රැවටිල්ලක ඉන්නේ. ඒ රැවටිල්ල රටින් රටට වෙනස් වෙනවා, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා, පළාතෙන් පළාතට වෙනස් වෙනවා. විදර්ශනාව ඒ හැමදේම තේරුම් ගන්න. අපි මේ ඇයි මෙහෙ ඔස්ට්‍රේලියා ලංකාවේ උපන් අපි අපිට කියන්නේ ආර්ය සිංහල කියේ. නේද? ආර්ය සිංහල මිනිස්සු ඇයි මේ ඔස්ට්‍රේලියා යා? ශ්‍රී ලංකාව වැනි ඒ උතුම් දූපත, එහෙම නැත්නම් උතුම් දිවයින. අපි ජාතික ගීයේ ගිහිඳලා ගායනා කරන අර හෝල් අරගෙන ශ්‍රී ලංකා මාතා, ඈ අප ශ්‍රී ලංකා, එහෙම කියනවා නේද? නමෝ නමෝ ආර්ය ලංකා වරි. මේ ලෞත් ඒකට දාලා නමෝ නමෝ කියනවා නේද? දැන් මේ ඇයි අපි මෙහෙ ආවේ ඇත්තට? ශ්‍රී ලංකා මාතා දාලා. ඇයි අපි මේ කියන්නේ? හේතුව අපි ලංකාවේ මේ දුක් විඳපු පිරිසක්. ලංකාවේ දුක් විඳා. ඒ තමයි ලංකාවේ දුක් විඳ රස්සාවක් හොයාගන්න බෑ, හරිය අමාරු. අධ්‍යාපනය ගත්තට ඒකට සරිගන එකක් නැහැ. හරියට වැටුමක් නැහැ. වාහනයක් ගන්න බෑ, අනිත් අය වාහනේ යනවා, අපි පයින් යනවා, නැත්නම් බස් එක කිරේලා. ට්‍රැෆික් වැඩි. ඊළඟට ඉඩමක් අඩමක් ගන්න බෑ. ළමයි ඉස්කෝලේට දාගන්න බෑ. නේද?
ඉතින් මේ හැම වෙලාවෙම ලංකාවේ කොළඹ ඉස්කෝලේට ළමයි ඉස්කෝලේ දාගන්නවා නම් කනත් ගාව ගියක් අඬු. ඊට පස්සේ ඕමම ධර්මත ගොඩක් තියෙනවානේ. දැන් මේවා ඊට පස්සේ ඔය වෙනත් නගරවල එහෙම ප්‍රධාන මාතරම් වාස්තුරේ කුල් නෑගල කාලේ වගේ ඒත් එහෙමයි. ඉතින් මේ දුකක්. ඉතින් අපි හිතෙනවා මේ මේ සත කියන්න ඕනේ අපි. සතෙන් යන්න ඕනේ. මේක දුක් විඳිනවා. ඉතින් අපිට හිතන මතන දේවල් නෑ. දැන් අපි ඔක්කොම ඉන්නේ රට යන දුකෙන් ඉන්නේ. නේද? පීඩාවෙන් අසතුටෙන් අමනාපෙන් නෑ කියාගෙන ඉන්නේ. ඉතින් අපි එහෙ ඉඳලා මෙහෙ එනවා. මෙහෙ ආවට පස්සේ එහෙ ගැටපොළස් තියෙනවා. පොල් තියෙනවා. නේද? අරෝ මේ ඔක්කොම තියෙනවා. දැන් මෙහෙ ඒව නෑ. මේ තියෙන හැමදාම අර ගම් ට්‍රීස් තියෙනවා යනවනම් ඒක තමයි අඳ ගේන්නේ. ඒ වගේ පොලුත් නෑ, දෙලුත් නෑ, කොසුත් නෑ, වප්පත් නෑ. ඉතින් මේ කොහොම හැල දැන් මෙහි පාරව හොඳයි. වාහන හොඳයි, ලාබයි. ඉතින් වාහන ඔය ගණ්ඩ කුසල් නේද? ඒක නිසා ඒව ගණ්ඩත් උන මහන්සියෙන්ද උන දීපාන්ද නැගිටලා සීතලේද අවුවේද වැස්සේද අරේ මේ කියලා නෑ. අම්මා තාත්තා කවුරුවත් නෑ. තනියම පලාතකට වෙලා ඒ දෙන්නනි මහල්ලෝ එකතු වෙලා ඉතින් මොන මොන හාටියක් කරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මාසයක් විතර යනකොට අර නිව්සීලන්ත ඉන්ට්‍රස්ට් එක නෑ, ඕස්ට්‍රේලියා ඉන්ට්‍රස්ට් එක නෑ. ඊට පස්සේ ලංකාව ගැන හිතලා කඩෙන් පොලොස් පිට අර මොකද්ද පැකට් එකක් අරගෙන ඕක තමගෙන ඉතින් ඕ වෙන දැන්. කොහොම නේද? ඉතින් ලංකාවේ ඉන්නකොට අපි දුකින් සැපලින්ද ලංකාවේ ඉඳගෙන අපි දුකින් හිටියේ. හැබැයි සැපලින්ද මෙහි ඇවිල්ලා සැපට ඉන්නවා දුකින්. දැන් මෙහි එහි දුකින් සැප විඳිනවා, මෙහි ඇවිල්ලා සැපෙන් දුක විඳිනවා නේද? ඔය විදිහට ඕක ඔය ඔය ගැතිය අපිට තේරෙන්න දෙපයි අපිට වැටෙන්න ඕනේ. යම් කිසි දෙයක් යම් කිසි දෙයක් හැම තැනම නෑ ඔය. අපිට මෙහි හැම එකක්ම නෑ. ලංකාවේ හැම එකක්ම නෑ. නවසීලන්තේ හැම එකක්ම නෑ. එංගලන්තේ හැම එකක්ම නෑ. හැම තැනම සම්පූර්ණ වෙන්නේ නෑ. ශරීරය බලන්නද? කවුද කැමති මේ ඉන්න පිරිසෙන්? මේ අපේ දැන් මේ ශාලාවේ ඉන්න පිරිස සහ අපේ මේ නොපෙනී අහගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඔය අයගෙන් කවුද තමන්ගේ ශරීරය අංග සම්පූර්ණයි මට නම් මේ ශරීරය හොඳයි කියලා බාර අරගෙන ඉන්න කෙනෙක් ඉන්නවද? දත් ටික හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? නැහැ. ඇස් හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? කොණ්ඩේ හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? නියපොතු හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? කකුල හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? ඇඟිලි හොඳයි කියලා බාර අරගෙන තියෙනවද? හැම එකිනාම මොකක් හරි ඇදයක්, කුදයක්, අඩුවක්, පාඩුවක්, ඒ වගේම පිරිච්ච නැති ගතියක් ඔබේ තියෙනවද? තියෙනවා. ඒක නිසා ඒ අඩුපාඩු මේ කඩෙන් පිළෙන් හදාගන්න යනවා. ඇයි එහෙම හදාගන්නේ? අපරිපූර්ණ නිසා. කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය පරිපූර්ණයි, මම හොඳ ෆිට්, මම හොඳම හොඳ, දැන් මට මේකින් සතුටු වෙන්න පුළුවන් කියලා කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය බාරගන්නේ නැහැ. එතන අඩුපාඩු. ලංකාවේ අඩුපාඩු ඇත්ත. හැබැයි ඒක වහගෙන කියාගෙන ඉතින් මේ කතා කරන්නේ නැතුව වහගෙන කියාගෙන අඳුන් බල දුන් අරවා කියන මේ දානවා, ඒක අපසු දානවා, එහෙ ගෙනියන්න පුළුවන්. හැබැයි සතුටක් නේ. අපේ ජීවිතේ ගන්න බලන්න. අපේ ජීවිතයේ උස මදි කියලා කට්ටිය උස මදි කියලා අර මොනවද දානන්නේ? අර මේ උස මදි කියලා ප්‍රශ්නයක් ඒක. මේ ඒක නිසා උස පාවහන් දානවා නේද? ඊළඟට උස එක්කෙනා හරි අකමැත්තෙන් ඉන්න මානික පොල් ගහ වගේ කියලා. එහෙම කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය ගැන තමන්ගේ අපරිපූර්ණ නිසා දුක් විඳිනවා නේද? දැන් අපි ඉල්ලුම් කරලා තියෙන හැටි තමයි මේක හම්බෙලා තියෙන්නේ. අපි ඉල්ලුම් කරේ කර්මානුකූලව මේ වගේ එකක්, අපි වැඩ කරලා තියෙන මේ වගේ ශරීරයක් ලැබෙන හැටි ඒක හම්බෙලා තියෙන්නේ. අපි ඕක දන්නේ නේද? අපි දැන්
දැන් මේක ඉතින් බාර වෙන ඉතින් හිත මෙහෙට මැතිවිද කිය කියා ඉතින් ඔහම යනවා මේ වගේ අස්සේ හැම තැනම තියෙන මොකද්ද දුක මේ වගේ හැම තැනම තියෙන පීඩාව දුක අනිත් එක තමයි මූණි පුරුලෑ විදියක් කාවත් එහෙම හරීම අසන්තෝෂෙන් අමනාපෙන් මොකක් හරි පීඩණයක තමයි ඉන්නේ ඇත් හැමදෙයක් නේ මේ ශරීරය කියන එක හිසේ පටන් දෙපතුල දක්වාම අපිට ඕන හැකියට පවත්තන්ට එකක් නේ ඒක නිසා මේක හැමතැනම තියෙන්නේ අපිට අපි හිත පිරිච්චේ නැති එක විදර්ශනාව කියලා කියන්නේ ඔය ඔය කෑලි 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 හොඳට අහු කරලා දෙනවා අපිට අවබෝධයක් ලබන්න ඒක නිසා විදර්ශනා ඥානය කියලා කියන්නේ ඔය වගේ හැම දෙයක්ම පෙන්눔 කරන හැම දෙයක්ම අපිට අවබෝධ කරලා දෙන හැම දෙයක්ම දනවන ඒ වගේ ඥාන හැබැයි ඥානය හසුරුවන තාලයක් තියෙනවා ඒ හසුරුවන තාලය මේ පටන් ගන්නේ පටන් ගන්නේ අපේ දුක ආරම්භ වෙන තැන මොකද්ද දුක ආරම්භ වෙන තැන ළමේ තමන්ගේ ශරීරයේ අඩුපාඩුවක් වුණයි කියලා ඉස්සර වෙලාම දකින්න තැනක් තියෙන ළමේ ජරාව කියන එක ළමයාට දැනෙන තැනක් තියෙන ළමයා අඬන තැනක් තියෙන හිතුවද ළමයාට ජරාව දැනෙන තැන හැබැයි එයා ඒ විදිහට නෙමෙයි තීරණ ගන්න අපි කියනවා විරායම ජරාව කියලා ළමේ තේරුම් ගන්නවා අපිට පොඩි කාලෙදිම තේරෙනවා ජරාව කියන එක කවද්ද වඩා ළමයින්ගේ දත් හැලෙනවා නේද ළමයින්ගේ දතක් හැලුනන් පස්සේ ළමයා කැමති නෑ ඒක එයා හරියට කට වහගෙන ඉන්නේ නේද කට පියාගෙන ඉන්නේ එයාට ඒ තමයි අඩුපාඩුවක් ඒ ශාරීරික අඩුපාඩුවක් දැනෙන්න එයාගේ මත්තමින් පටන් ගන්න තැන හැබැයි ධර්මානුකූල ඉසරේ තියෙනවා නමුත් එයාට වැටෙහෙන්න පටන් ගන්න තැන තමයි දතක් වැටුනන් පස්සේ එහෙම තියෙනනේ දියා හරියට අඬන සමහර ළමයි අඬනවා සමහර ළමයි ඒකට අකමැති සමහර ළමයි කට පියාගෙන ඉන්නවා ලේන්සෙන් සමහර ළමයි hina වෙනවා hina වුණාන් පස්සේ අනිත් ඇද කියනවා එතකොට එයා ලැජ්ජාවටපත් වෙනවා මේ තමයි පටන් ගන්න තැන එතනින් පස්සේ ඉස්සරහට යන ජරාව විරායයන් ලෙඩ රෝග ඊළඟ ස්මරණයේ පත් වෙන මේ වගේ හැම තැනම තියෙන පීඩාවද මේක ඔය උඩින් පල්ලේ දැන් මේ විදර්ශනා කියන එක මේක මෙනෙහි කරන්න කියනවා උඩින් පල්ලේ හැබැයි භාවනාවක් කරගෙන ඇතුළට යනකොට මේකේ තියෙනවා තව තව ඇතුළට යනකොට ඉතාමත්ම සියුම් වෙච්ච වෙනස් වීම සියුම් වෙච්ච පීඩාවක් තියෙනවා. ඔන්න ඔය අපේ ජීවිතයේ පීඩාවන් අපේ ජීවිතයේ ආදීනව අපේ ජීවිතයේ හැංගිලා තිබෙන ආදීනව දැනගන්ට දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙනක අවබෝධයෙන් මැරෙනකල් නිවන් දකිනකල් අපේ ජීවිතේ පවත්තන්ට කියලා දෙන භාවනාව තමයි මොකද්ද විදර්ශනා භාවනාව. සමහර අය කැමති නෑ ඇත්ත දකින්න. බොරු ජීවිතෙන්නේ කැමති. බොරු කාර්යය කැමති. ඒක නිසා බොරු ජීවිතෙන්නේ කැමති මිනිස්සු ඇත්ත දකින්න ඇත්ත දැකලා ඇත්ත දැකලා සතුට ඇත්ත දැකලා සතුටෙන් ජීවත් වෙනවට වඩා එයා බොරුවක මායාවක ඉන්න කැමති. ඒක නිසා එයා මොලේ මොකටද අනිත්‍යයි දුකයි අනාත්මයි උදේ ඉඳලා හැමදාම හැන්දෑවටම කෑ ගන්නවා අනිත්‍යයි දුක්ඛ අනාත්මයි මොකටද ඕක කයිද හිතන්නේ කියලා ඊට පස්සෙ යා වෙන වෙන මායාවල් හදාගන්නවා මායාවල් හදාගෙන ඒකේම ඒ තමයි එයා ඇත්තට බයයි ඇත්ත තියෙන ඇත්ත දකින්න අකමැති ඇත්තට බයයි හැබැයි බොරුවට එයා කැමති මේ අපි ඇත්ත දෙන්නේ ඒක නිසා මේ විදර්ශනා ඥානවල යනකොට කියනවා මේ කරුණ පහක් කියලා දෙන එක අවස්ථාවක් තියෙනවා අපේ ජීවිතයේ ඒ විදිහට ආදීනව දකින පීඩාවල් දකින එක්තරා දැනුමක් එක්තරා ඥානයක් තියෙනවා. ඒ ඥානෙට කියනවා මොකද්ද? ආදීනව දකින ඥානය කියලා. අපි ආදීනව දකින ඥානෙ පෙරේද කිව්වා කරුණ පහක්. මේ අපි හිතමු දැන් මේ ඉන්න මහත්තුරු නෝනලා දැන් අලුත් කට්ටිය දැන් ඔන්න මොකක් හරි ඉදින් මේ අපි දැන් මේ පාර ආව බණ කියන්නේ තවත් ස්වාමීන් වහන්සේලා එයි අනාගතේ ඔහොම ගිල්ලා මේ බණ අහන්න පටන් ගන්න දැන් මේ අපි හිතමු දැන් භාවනා වැඩසටහනකට යනවා දැන් ටිකක් කලකිරුණා දැන් කිව්වනේ එහි ඉඳලා දුකින් සැප විඳිනවා මේ මෙහි සැපේට දුක විඳිනවා කියලා කිව්වනේ දැන් ඔන්න හිතන්න පටන් ගන්න ඉතින් ඇත්තනේ දැන් ජීවන් දෙපාය නේද
ගෙවල් තියෙන අය අපිට නේ රජේ නිකන් දුන්නේ නැහැ නේ. ඔය වැඩ කර කර වැඩ කර අවුරුදු 25 30 ගෙවන්න ඕනේ. එතකොට අපේ යංකේ ස්ථාවරයකට එනකොට මේ රටවල සෑහෙන කාලයක් යනවා. හැබැයි ඉතින් අපි ඉන්නවා. නේද? දැන් මෙහෙම බලාගෙන යනකොට මේවා තමයි ඇත්ත. අපි වැඩට යන්න ඕනේ. ඉතින් මේ සැප ස්වභාවයෙන් අපි යංකසේ පීඩාවක් දුකක් විඳිනවා. ඒවා මකා ගන්න ඉතින් දැන් යන් ෆෙස්ටිවල් තියෙනවා, කඹා දිනවා, අවුරුදු උත්සව පවත්වනවා නේද? ඒවා කර කර මේ මකාගෙන අකා මකාගෙන ඉන්නවා. හැබැයි ඔහොම තේරුම් අරගෙන දැන් මේ පින්තු ජනවා කොහේ හරි වෙනක කැලේ හරි ගමේ හරි මේ වගේ භාවනාවට සටහනකට යන ගිහිල්ලා කිව්වන් පස්සේ ඔන්න භාවනා එයා විදර්ශනා භාවනා මෙනෙහි කරන්ට කියලා දෙයි. දැන් භාවනා කර ඉඳගෙන ඉඳගෙන ඉතින් හිතගෙන ඉඳගෙන වන්දනා භාවනා මානසිකාරි මේ කරගෙන යනකොට ඔන්න දැන් භාවනා ඥාන ටික 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 මතුවලා එනවා. ඉස්සෙල්ලාම වෙනස්කම් ඊට පස්සේ හිත රූප හඳුනා ගන්නවා සම්මර්ෂණය කරනවා ඇතිවීම නැතිවීම පේනවා ඊට පස්සේ නැතිවීම වැඩියෙන් පේනවා ඒ ස්වභාවයට අත් දකින්නට මේ කලකිරීමක් ඇති වෙනවා බයක් ඇති වෙනවා අවසානයේ විදිලා එක තැනකදී මේක ශරීරයේ හැසිරවීම පිළිබඳව හරීම පීඩාවක් හැටියට දැනෙනවා මේක දැනුමක් මේක ගන්න බෑ මේ කියන දැනුම ඔය හිතලා 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 එහෙම ආටිෆිෂල් ගන්න බෑ මේක මෙනෙහි කිරීම තුළින් ධර්මයේ දැකීම තුළින් ඇත්ත දැකීම තුළින් ඉන්නා වූ එකක් ආවන් පස්සේ කරුණු පහක් අපි දකිනවා ප්‍රධානයි ඒ කරුණු පහ මොකද්ද ඇත්තටම අපි පීඩා විඳින්නේ ඇයි ඇයි පීඩා විඳින්නේ ඇයි දුක් විඳින්නේ එක තමයි මේ ශරීරයක් මේ ජීවිතයක් ඇතිවෙච්ච හින්දා තමයි අපි දුක් විඳින්නේ මේකේ තමයි පොන්න එකක් එක ආධිනවයක් තමයි මේක ඇතිවීම ඉතින් ඊට පස්සේ අනිත් ඒවා අනිත් එක තමයි පවත්වාගෙන යන්නේ මේක හරි බැලන්ස් එකට ගෙනියන්න ඕනේ සමහර වෙලාවට අවුව වැඩි වුණාම අමාරු. සීතල වැඩි වුණාම අනිත් පැත්තට අමාරු. ඛණ්ඩ නැති වුණාම අමාරු. ඛණ්ඩ වැඩි වුණාමත් අමාරු. බොණ්ඩ වැඩි නැති වුණාම අමාරු. බොණ්ඩ වැඩි වුණාම අමාරු. ඒ වගේම බඩගින්න පිපාසාව ලෙඩ වුණාම අමාරුයි. ඊට පස්සේ සමාජයේ මිනිසුත් එක්ක ඇතුරු කිරීම හරි අමාරුයි. ඊට පස්සේ මේ ඇහැට එක එක දේවල් පේනවා. ඒවා ලබා දෙන්න බෑ. ඇහැ ඉල්ලනවනේ එක එක දේවල්. ඉතින් මේ ඇස් අඬනවා මේ කන් අඬනවා ඒ කියන්නේ යන් යන් දේවල් අහන්න කියන් දෙවිලා මේවා ලබා දෙන්න බෑ ඒ නිසා මේ ඔක්කොම පීඩාවන් ඇති වෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය ජීවිතය මේ ස්කන්ධ ගොඩ ඇති වෙච්ච හින්දා තමයි ඒක පවත්වාගෙන යන්න ඕනේ ඒකට පැවැත්වීම ඒක හරීම ආදීනවය ඊළඟට කියනවා මොකද්ද උපාද පවත් ප්‍රවෘතිය අනිත් එක තමයි මේ අපි කියනනේ මේ ජරාවක් කියලා දිරායෑමක් ලෙඩවීමක් තියෙනවානේ ඒ දිරායෑම ලෙඩවීම ඇති වෙන්න තරක් එපායි දිරායෑම තුවාල වීම ඇති වෙන්න තරක් එපායි ඒ කොතනද ඒ තමයි මේ ශරීරයේ ඒක එක්කෙනෙක් මේ මගේ එක්ක ඇවිල්ලා අම්මා කෙනෙක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මගේ පාදයක් රිදෙනවායි කියලා. හා කකුලක් රිදෙනවා. ඒ ගන්න අමාරු. ඕකට මොකද කරන්නේ? පාදයක් හරි අමාරුයි බෙහෙත් කරා මම හිතන්නේ යා අහන්න නැතුව පිරික් කරලා සෙත් සාන්ති කරලා එව්වත් පලාපත් වෙනවනේ ඉතින් මේ කිව්වන් පස්සේ මේ කිව්ව දැන්
ඔය ඕකට හේතුව ඇහුවා මගේ. ඒ ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඕකට හේතුව තමයි කකුලේ අමාරුවක් හැදෙන්න හේතුව මොකක්ද? මොකද්ද කකුලේ අමාරුව හැදෙන්න හේතුව මොනවාද? කකුලේ අමාරුව හැදෙන හේතුව තමයි ප්‍රධාන හේතුව කකුලක් හැදීම. කකුලක් හැදුනොත් විතරයි කකුලේ අමාරුවක් කියන්නේ නැත්නම් ඉහිං කකුලේ අමාරුවක්වත් නැහැ. ඇයි නියපොතු අමාරු හැදෙන්නේ? ඇයි දත් අමාරු හැදෙන්නේ? දත් අමාරු හැදෙන්නේ දත් හැදෙච්චින්දයි. ඔළුව අමාරු හැදෙන්නේ මොකක් නිසාද? ඔළුව හැදෙච්චින්දයි. ඔළුවක් නැති කෙනෙකුට කිසිම ඔළුව අමාරුවක් නැහැ. දතක් නැති කෙනෙකුට දත් අමාරුවක් නැහැ. සරලව හිතන්න මේ අපි කියනවානේ මේ පපුය අමාරු, ඊට පස්සේ පෙනහළු වල අමාරු, සීනි අමාරු, කැන්සර් අරවම මහා භයානක. ඊට පස්සේ ලියුකේමියා කිව්වන් පස්සේ මිනිස්සු කැටි ගන්නවා, බය වෙනවා. මේවා හැදෙන්නේ මේවට කේන්ද්‍රීය ස්ථානේ මොකද්ද? මේ බිත්ති වල හැදෙනවද කැන්සර්? බිත්ති වල හැදෙනවද පපුය අමාරු? එතකොට ඔය තියෙනා වූ මොකද්ද? ගම් ෆ්‍රීස් වලට හැදෙනවද පෙනහළු රෝග? නෑ. හැම රෝගයක්ම හැදෙන්නේ, හැම රෝගයක්ම මේ හැදිලා නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? ඒව හැදෙන්න තැනක් උපාය නේද? ආන්නේ හැදෙන තැනට කියනවා මොකද්ද? ලෙඩ හැදෙන තැනට කියනවා නිමිත්ත ස්ථානය කියලා. එතන තමයි සලකුණක් තියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මේ විත්‍යයක් අරගෙන මෙහෙම කියන විත්‍යයක් අරගෙන අපි ලියනවා මොකක් හරි මේ වකරි ලියනවා 1 2 3 හරි මොකක් හරියක් ලියනවා. එතකොට ඒ 1 2 3 කියලා ඒක ලියන්න පුළුවන් වෙන කේන්ද්‍රීය, එහෙම නැත්නම් ඒක ලියන්න ආධාර වෙන්නේ මොකද? මොකද්ද? බිත්තිය. බිත්තිය තමයි බෝඩ් එක තමයි බිත්තිය තමයි මොකක් හරි ලියන්න ආධාර වෙන තැන. ලෙඩක් කියලා දෙන දේ ඉසේ අමාරුවද, කකුලේ අමාරුවද, දත් අමාරුවද, පෙනාලු රෝගද, හાર્ට් ඇටැක්, හැම එකක්ම හැදෙන්න ශේෂ්ත්‍රය මොකද්ද? මෙන්න මේ ශරීරය. ඒක නිසා හිසේ පටන් දෙපතුල දක්වාම තියෙන්නේ මොකද්ද? වෙන කිසිම තැනක, මේකේ අවුට්සයිඩ් කිසිම තැනක හැදෙන්නේ නැහැ. මේක තමයි නිමිත්ත ස්ථානේ, මේක තමයි කේන්ද්‍රීය, මේක තමයි තැන. ඔය ලෙඩ ඔක්කොම හැදෙන තැන මේක තමයි. ඒක නිසා මේක පවත්වන්න හරි අමාරුයි. ඒක නිසා අපි ආදීනවක් දක්වන මොකද්ද? මේ තමයි නිමිත්ත ස්ථානේ කියලා. පළවෙනි එක මොකද්ද? උපාදේ. දෙක, පැවත්වාගෙන යෑම. ඊට පස්සේ නිමිත්ත. ඒ කියන්නේ නිමිත කියලා කියන්නේ මේ අර ලෙඩ දුක් වලට, අනිත්‍යයට, මරණයට මේ කේන්ද්‍රීය වෙන ස්ථානේ. දැන් අපි හිතමු ඔය ෆිනරල් එකක් කරනවානේ. ඒ කියන්නේ අපි මේ පරලෝකයෙන් පස්සේ හදනවානේ ඔය මේ අවමංගල්‍යය. ඒකත් මොකක් අල්ලගෙන තියෙන්නේ? ඒත් මේක අල්ලගෙන තමයි මේ අවමංගල්‍යයේ ඔය ක්‍රිමිටෝරියම් අරවම ඔක්කොම හදලා තියෙන්නේ මේ ශරීරයටයි. ඔය ස්පිට්තාල ඔක්කොම තියෙන්නේ නිකන් මිනිස්සු වැඩ කරන්න නිකන් රස්සාව නැති හිඳ රස්සාව දෙන්න හදපේවත් නෙවෙයි. මොකක් හින්දද ඒ හදලා තියෙන්නේ? මේ ශරීරය හින්දා. ඔය ළමා නිවාස අරවම මේ ගෙවල් හැදලා තියෙන්නේ කොමස් නිසාද? මේ ගෙවල් හැදලා තියෙ ඔක්කොම හැදලා තියෙන්නේ මේ ශරීර වලටයි. ඒක නිසා මේක බැලන්ස් කරලා පවත්වාගෙන යන්න හරි අමාරුයි. අනිත් එක තමයි හරි ආදීනව ගොඩක් ඔය අපි තියෙන. උපාදේ තියෙන පැවැත්මත් හරි දුකයි. අනිත් එක තමයි නිමිති ස්ථාන. තව තියෙන එකක් මොකද්ද? ආයෝහන. ආයෝහන. ආයෝහනයි කියලා කියන්නේ ඒ මොකද්ද ආයෝහනයි කියලා කියන්නේ? ආය රැස් කරනවා. දැන් මේ ඇඟ, මේ දත්, මේ ඇස්, මේ එහෙත් මේ ඇදකුද වෙච්ච ශරීරය තියෙනවනේ. මේ ශරීරය අපි කියවන්නේ කිසිම කෙනෙකුට තමන්ගේ ශරීරය ගැන කිසිම මේ පිළිච්ච හිතක් නැහැ කියලා. හැම එක්කෙනාම එහෙම තමයි. මම ඒක හොඳටම දන්නවා. මේ ඔය කිව්වේ නැතුවට ඒක එහෙම තමයි. දැන් මේ
අපරිපූර්ණ ශරීරේ ලබාගෙන දතු පරිපූර්ණ නැහැ කනත් හරි නැහැ ඇහත් හරි නැහැ නලලත් හරි නැහැ කෙසුත් නැහැ ඉතින් මේ අඩුපාඩු පිරිච්ච මේ ශරීරයේ දැන් මේ මේක ඉවර කරන්න දෙපේ ආයේ එපා කියලා එහෙම කරන්නේ නැතුව ඊට පස්සේ මොකද කරන්නේ අර කැඩිච්ච දත් තියෙන කටින්ම එහෙම එක එක જાති කර කර තවත් ඊට පස්සේ ඊළඟ ජීවිතෙත් මොකක් හරි ඒ වගේම සෞතු දත් සෙට් එකක් හම්බ වෙන ඒ වගේම සෞතු කොණ්ඩයක් හම්බ වෙන ඒවත් වගේම ඇදෙවිච්ච කුදෙවිච්ච ශරීරයක් හම්බ වෙන ශක්ති තමයි ඉදිරි කරන්නේ ආන්නේ ඒකට කියනවා මොකද්ද ආයු වෙන එක්කෝ මේක මේ මේක මේ අතහැර දාන්න එපා මේක අතහැරලා දාන්නේ නැතුව කරන්නේ මොකද්ද තව 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 මේකේ ශක්තිය ඉදිරි කරන්නේ ඒක එහෙම එකක් අපි තියෙන ඔය ඔය පුරුද්දින්න තමයි කට්ටි කට්ලස් හදන්නේ මගේ දැනෙන හැටියට ඔයගොල්ලෝ ඔය කට්ලස් හදන්නේ අර රෝල් කියලා જાතියක් හදන්නේ පාංගලියක් නරක් වුණාම විදික්කල දාන්න එපා ඒක ආයේ වේල වේල බදලා කුඩු කරලා ආයේ ඒකත් ආයේ ඔතලා කියලා ගන්නවනේ තව එකකටනේ ඒ වගේ අපි මේක එපා නම් මේක ඇදගොද නම් ආයේ මේක එපා මේ වගේ එකක් මට හැදෙන්න එපා කියලා අතහැරලා දාන්න එපා නමුත් එහෙම කරන්නේ නැහැ තව ඊට පස්සේ ඒක ඔතලා ඒකෙන් තව එකක් හදා ගන්නට බලන්න ඒක නිසා ආයෝහණය කියන එක තියෙනවා අපි දැන් හැම එකක්ම දැන් ඔය අපි කැමති ඉන්නේ නිවන් දකින්නට වඩා ඊළඟ ජීවිතේ මේකට වඩා හොඳ තත්යකට පත් වෙලා ඉන්න අපි ආසාවක් තියෙන හැම එකේම කර්මයේ කර්මඵලෙ විශ්වාස කරන අය එහෙම ආසාවක් තියෙනවා ඉතින් මේක අතාරින්න කැමති නැහැ ඒකට කියනවා ඒ ශක්තිය හදනවට කියනවා ආයෝහණය කියලා හැබැයි ආයුබනේ කියලා කියන්නේ දැන් මේ එහා පැත්තේ හොඳ එකක් අපි හිතාගත්තට ඒ හොඳ එකට ශක්තිය හදන්නේ මොකෙන්ද මේ මේ කබල් මේකෙන් තමයි ඒක නිසා කවදාකවත්ම මේකට වෙනස් වෙච්ච එකක් එතනදී හම්බ වෙන්නේ නැහැ හේතුව මේ නරක් වෙච්ච දිරායන ලෙඩ හැදිච්ච එකකින් හදන ශක්තියෙන් එන්නේ මොකද්ද අර වගේ එකක් තමයි මේ කම්පියුටර් පාවිච්චි කරන දේ නේ වෛරස් තියෙන වෛරස් තියෙන මේ වෛරස් තියෙන කම්පියුටර් එකේ ෆයිල් එක අපි හිතමු CD එකකට ඒක දාගත්තාන් පස්සේ මොකද මතක වෙන්නේ අරකේ තියෙන ෆයිල් ගන්නකොට වෛරස් එක අරකට ගන්නවා ඇයි එහෙම වෙන්නේ හේතුව ඒක තියෙන එකනේ ඊට පස්සේ තව එකකට කියලා දැම්මන් පස්සේ අර තිබිච්ච එක තමයි අදින්නේ ආන්න ඒ වගේ දැන් මේක වෛරස් ලෝඩ් එකක් නෙමෙයික නෑ කියලා කියනවා. මේක වෛරස්. මේක ඇත්තටමත් වෛරස් තියෙනවා. ඇත්ත මේ මේක මේක නියම කම්පියුටර් වල නෙමෙයි වෛරස් තියෙන්නේ. මේක තමයි නියම වෛරස් තියෙන්නේ. මේකේ හැම එකක්ම ඒත් මේක මේ ඇත්තට වෛරස් එකකින් කම්පියුටර් එක වුණාම පස්සේ මොකද වෙන්නේ මාත්? වෛරස් සර් කරාන් පස්සේ වෛරස් වැටුනාන් පස්සේ මොකක්ද වෙන්නේ කම්පියුටර් හරියට වැඩ කරන්නේ නැහැ හිර වෙනවා අනිත් එක තමයි ෆයිල් හරින්න බෑ නරක් වෙනවා සමහර ඒවා වැඩ කරන සමහර ලා කම්පියුටරේම නරක් කරන ඒක තමයි ෆයිල් වෙනින් කරන්නේ ඒ වගේ තමයි මේ කියන්නේ වෛරස් එකට ඒ වගේම තමයි අපේ මේ තිබෙනා වූ සිස්ටම් එකට වෛරස් ගහපු ගමන් වෙන්නේ මොකද්ද අපේ සිස්ටම් වැඩ කරන්නේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ලෙඩක් දුවක් හැදෙනම් පස්සේ ඒක වෛරසයක්ම තමයි. වෛරස් වලත් වෛරස්. ඉතින් නමුත් අපිට ඒක තේරෙන්නේ ආන්න ඒ විදිහට තේරෙන්නේකට කියනවා මොකද්ද? මේ ආදීනවය කියලා ඒක එකක් ආයුවනේ. දැන් මේ අපි ඒ වගේ අඩුපාඩු තියෙන එකකින් තමයි තවත් ජීවිතයකට ශක්තිය හදන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? කම්පියුටරේකින් ශක්තිය අරගෙන අනිත් එකට මේ ලෝඩ් කරයින් පස්සේ ෆයිල් එක ඒකත් එක්ක යන්න වගේ මේකින් හදාගත්ත කර්මත් එක්ක ශක්තියත් එක්ක යන්නේ මොකද්ද මේක තිබිච්ච අඩුපාඩු වෛරස් ගතිය අරකට ගහනවා ඒක නිසා අපි එහා පැත්තේ ගියාට කවදාවත් අපිට හොඳ ස්ථාවර ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ එහෙනම් ආයුබන ගතියකේ තියෙනවා ඊළඟට එකක් තියෙනවා මොකක්ද අවසානයේදී පරිසම්පතිය ඒ කියන්නේ ශක්තිය කැදුවොත් එහෙම මෙතනදී අනිත් පැත්තට හම්බ වෙනවා. දැන් අද මේ කියන්නේ
ඒකේ ටිකක් තවත් එකක් මේක මම ඉස්සෙල්ලා කිව්වනේ පෙරේද කිව්වා මොකද්ද මේක කියන්නේ උත්පාදය ප්‍රවෘතිය දුකට රෝගයට නිමිත්තක් වෙන ආකාරයේ ඒකත් පාවිච්චි කරගෙන ආයෝහන ගතිය කරනවා අනිත් එක මොකද්ද ප්‍රතිසන්දේ කියලා කියන්නේ නැවත හට ගැනීමක් තියෙනවා දැන් මේක මේ ටික දකින්නේ මොකක් ආදාරයෙන් කොහෙද ටික තියෙන්නේ උපාදේ ඇති වුණා කියලා කියන්නේ මොකද්ද මේක නේද ප්‍රව පවත්තාගෙන යනවා කියලා කියන්නේ මොකද්ද මේ පාරවල් නේ මේ කය ජීවිත ඊට පස්සේ ඊළඟ මොකද්ද කිව්වේ නිමිත්ත කියලා කියන්නේ මේ කේන්ද්‍රීය ස්ථානයේ රෝග වලට ඒත් මේ ඊට පස්සේ ආයෝහණය කියලා කියන්නේ ඒත් කර්ම රැස් කරන්නේ ඊට පස්සේ කාර්යක නෙවෙයි අපේ ගෙදර නෙවෙයි ඒත් මේක ඊට පස්සේ හට ගන්නවා කියලා කියන්නේ මේක නැති වෙච්ච ගමන් මේ වගේ එකක් ඔන්න දැන් අපි නිවන් ගැන හිතමු දැන් මේ කරුණ පහ මේක කිට්ටු වචන වලිමුත් ඔන්න හිතාගෙන හිතාගෙන මෙනෙහි කරගෙන යනවා තව එකක් තියෙනවා ඒ තමයි දැන් මේ මෙනෙහි කරගෙන යනකොට නිවන මොකටද නිවන කියන එක අපිට අහුවෙන්නේ කුමක් අල්ලගෙන කියලා ඒ තමයි දැන් පළවෙනි එක මොකද්ද උත්පාදේ අපිට හිතෙනවා දැන් ආදීනව ඥානෙ දැන් අපි ගිහිල්ලා දැන් භාවනා කරගෙන යනකොට ওই ටික දැනෙනවා අපිට තේරෙනවා මේකේ තිබෙනා වූ කරදර පොඩු තේරෙනවා මෙහෙම තේරෙනකොට නිවන් දැන් මේ ධර්ම පහක් තියෙනවානේ මේ ධර්ම පහ තේරුම් ගන්න එකට කියනවා ඥාන පහක්. විදර්ශනා ඥානේ ආදීනව ඥානේ යටතේ හැම එකදම කියන්නේ ආදීනව නම තමයි. නමුත් මේකේ ඥාන පහක් තියෙනවා. ඒ කියන්නේ නුවණවල් පහක් තියෙනවා. ඒ නුවණවල් පහ තමයි උත්පාදේ කියන එක දැනගැනීමේ නුවණ, පවත්වාගෙන යෑම දුකයි කියලා දැනගන්නා වූ නුවණ, ඊට පස්සේ නිමිත්ත ස්වභාවය දැනගන්න නුවණ, ආයෝහන ස්වභාවය දැනගන්න නුවණ සහ ප්‍රතිසම්පදි දැනගන්න නුවණ. දැන් මේ කරුණු පහ ඇදිලා තියෙන මොකේද? මේකේ. මෙතන මේ කරුණු පහ දැකීමට තියෙනවා ඥාන ධර්ම පහක්. නුවණවල් පහක් තියෙනවා. දැන් ඉතින් ඉඳගෙන භාවනා කරනවා. දැන් යම්කිසි කෙනෙකුට මේකේ නිවන අහුවෙන්නේ අනිත් පැත්තට මෙන්න මේ විදිහට. ඒ තමයි අපි හිතමු 5 දෙනෙක් ඉන්නවා කියලා. දැන් මොන භාවනා කරගෙන ඉන්න 5 දෙනෙක්. 5 දෙනාගෙන් එක්කෙනෙකුට තේරෙනවා ඉපදීම කියන එක හරීම වේදනා ඒ ඉඳම තමයි මේ මට මේ දුක ඇති වුනේ කියලා අන තේරෙනවා. දෙවෙනි එක්කෙනාට තේරෙනවා මෙහෙම මේක හරිය අමාරුයි පවත්වාගෙන යන්න. හරිම අමාරුයි පවත්වාගෙන යන්න කියලා පවත්වාගෙන යෑමේ දුක තේරෙනවා. මේක උදාහරණයක්. තුන්වෙනි එක්කෙනාට තේරෙනවා මේක තියෙන හින්දා තමයි ඔක්කොම ලෙඩ දුක් කරදර. හතරවෙනි එක්කෙනාට තේරෙනවා මේ මොකද්ද? මේක හින්දා තමයි මේ කර්ම රැස් කරන්නට මට සිද්ධ වුනේ. පස්වෙනි එක්කෙනාට තේරෙනවා මොකද්ද? මේක නිසා ප්‍රතිසන්දියක් හැදෙනවායි කියලා දැන් කරුණු පහක් තියෙනවා. දැන් දැනුම් පහක් තියෙනවා. පස් දෙනාට. දැන් පළවෙනි එක්කෙනා නිවන් දකින්න යනවා. නිවන් දැන් සම්පූර්ණ කලකිරලා භාවනා ඥාන දියුණු වෙලා දැන් මෙයා ඉස්සරහට යනවා. කොහොමද? මෙයාට හිතෙනවා මේ නේ. මේ ඉපදීම දුකයි නම්, හට ගැනීම දුකයි නම්, ඇත්තට මෙහෙනම් හොඳයි කියලා ගන්න තියෙන්නේ මොකක්ද? ඉපදීම දුකයි නම් උත්පාදේ ඇතිවීම හට ගැනීම දුකයි නම් මොකද්ද එහෙනම් සැපයි කියලා ගන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි තැනක යම්කිසි දෙයක ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එතන තමයි හොඳ මට කියලා හුවෙන. ඒ කියන්නේ හට ගැනීම යම්කිසි තැනක නැත්නම් එතන තමයි මට හොඳ. ආන්නේ ඒ විදිහට
ඉපදීමට ප්‍රතිවිරුද්ධව යම්කිසි දෙයක් වේද අන්න නිවන පැත්තට යාවි හිත හැරෙන තාල අන්න එතකොට එක ඥානයක් වෙනවා මේක තේරුමා එකකට සාපේක්ෂව නේ බලන්න දෙක දෙවෙනි එකිනා මෙහෙම දෙයකට කරනවා මොකද දෙවෙනි එකනාගේ කාරණය පවත්වාගෙන යෑම මේක පවත්වාගෙන යෑම නිසාම හරි දුකයි මේක ගානට උෂ්ණ දෙන්න ඕන ගානට රස්න දෙන්න ඕන ගානට කඳ දෙන්න ඕන ගානට බොඳ දෙන්න ඕන ගානට ඇඳවන්න ඕන ගානට මේක තියාගන්න ඕනේ ඒක නිසා පවත්වාගෙන යෑම හරිම දුකයි පැවතීම හරිම දුකයි එහෙමනම් සැප කියලා කියන්නේ කොතනද පවතින්නේ නැති තැනක කියලා එයාට නිවන අහුවෙන්නේ කොහොමද පැවතීමට සාපේක්ෂව අනිත් එතකොට ඒකේ ඥාන දෙකක් පැවතීම බලනවා පැවතීමේ නැති පැත්ත බලනවා අන්න පැවතීමේ නැති පැත්ත කියලා කියන්නේ මොකද්ද නිර්වාණය උපාදේ බලනවා උපාදේ නැති දැන බලනවා නෝන දෙකක් තුන්වෙනි එක මොකක්ද තුන්වෙනි එක තමයි මොකද්ද තුන්වෙනි කාරණේ නිමිත්ත නිමිත්ත කියලා කියන්නේ ලෙඩ දුක් කරදර ජරා ව්‍යාධි රෝගවලට කේන්ද්‍රීය වෙච්ච තැන. ඒ ස්වභාවය බලනවා මේම. මේ නිමිත්තක් හැටියට මේ කේන්ද්‍රයක් හැටියට තියෙන හින්දා තමයි මේ කරදර ඔක්කොම සැප තියෙන කොහෙද? කොතන හරි නිමිත්තක් ස්වභාවයක් නැති දැනනම් හරියම හොඳයි සාන්තයි සැපයි කියලා හිතගන්න. අවබෝධ වෙන. අනේ නිවන පැත්තට සංගලයා යනවා. හතර හතරෙනි කාර්යය මොකද්ද? ආයෝහණය. දැන් මේ ආයෝහණය කියනවා නම් මේ රැස්ුණයින් පස්සේ කරදර වැඩි. රැස්ුණයින් පස්සේ කරදර වැඩි අපිට මොනවා හරි කරදරයක් එනවා නම් මොනවා හරි පීඩාවක් වෙනවා නම් මේ මේකින් තමයි. මේ ජීවිතයෙන් තමයි කරදර පීඩා ඇති වෙන්නේ. ආයෝහණේ රැස් වෙන්නේ කර්ම රැස් වෙන්නේ මේ කර්ම රැස් වෙන්නේ නැති දන කොතනද ආනෙතන සැපයි. ඔන්න රැස් වෙන තැන දුකයි, කර්ම එකතු වෙන තැන දුකයි, කර්ම රැස් වෙන තැන දුකයි, කර්ම හැදෙන්නේ නැති තැන සැපයි කියන නිවන. එතකොට පස්වෙනි එක තමයි යම්කිසි තැනක ප්‍රතිසන්දියක් හම්බ වෙනවා නම් ඒත් මේ වගේ කබලක් තමයි හම්බ කර දෙන්නේ. නේද? ප්‍රතිසන්දියක් නැති තැන මොකද්ද? ඒ කාන්තින්ම හොඳ සාන්තනක් එතන බය වෙන්න දෙයක් නැහැ. දැන් එයා නිවන දකිනවා ඉපදීමක් නැති තැන, පැවතීමක් නැති තැන, සලකුණක් නැති තැන, අනිත් එක මොකද්ද? එකතු වීමක් නැති තැන, ආයෝනිවි කර්ම එක්කාසෙන් නැති තැන සහ ප්‍රතිසන්දිය ගන්න නැති තැන. ආනේ එතන තමයි එයාට සැප. එතන තමයි අපිට සැප සාන්ත කියලා බලාගෙන යන උට උත්පාදයයි ප්‍රවෘත්තියයි නිමිත්තයි ආයෝහණයයි ප්‍රතිසන්දය කියන පහත ඥාන පහයි ඒකට ප්‍රතිවිරුද්ධව බලනවා අනුත්පාදයයි උපදිච්ච නැති තැනයි පැවතීමක් නැති තැනයි නිමිති ස්වභාවයක් නැති තැනයි රැස්වීමක් නැති තැනයි අනිත් එක තමයි ප්‍රතිසන්දියක් නැති තැනයි ඥාන පහක් තියෙන. ඒ නිසා නිවන අහුවෙන්නේ ආන්නාර අනිත්‍යයෙන්. මෙහා පැත් වලින් ඇතිනේ මොකද්ද මේ මේ තිබෙනා වූ සංස්කාර තියෙන තැන මෙන්න මේ විදිහට හිතන්න බලන්න පේරගහක් තියෙනවා අපේ අපි හිතමු කොහෙද මහත්තයා පේරගහ තියෙන්නේ කාගේ ගෙදර තියෙනවද පේරගහක් තියෙනවද හරියට හරි ඒ ගම්මුණයකට එතකොට දැන් පේරගහක් තියෙනවා දැන් පේර හැදෙනවා දැන් මේ පේරගහේ පේර හැදුනන් පස්සේ දැන් මෙහෙ නම් එහෙම කරන්නේ නැහැ නමුත් අපි ලංකාවේ පේර ගහක් නම් මොකද වෙන්නේ කොල්ලෝ කුරුප්පු ඇවිල්ලා ගල් දානවා නේ හරි කරදරයි ඊට පස්සේ බනින්න සිද්ධ වෙනවා දැන්නන් පස්සේ මහමිනිසු තරහ වෙනවා එහෙම වෙනවනේ ඉතින් ගහන්නත් බැහැ මේ කොල්ලෝ ඔය පොඩි කොල්ල කුරුප්පු ඇවිල්ලා හරි කපටි දුර ගිහ යනවා. එයා දුර ගිහිල්ලා මේ ආයේ සදාකාලිකව ඉන්නේ නැති හැටි තමයි
දුවලා යන්නේ. හැබැයි අයිතිකාරයෙක් එක කොට වෙනකොටම ගහගන්න. එහෙම තමයි. එතකොට අර අයිතිකාරයට කරදරයි. ළමයින්ට ගහන්න බෑ. ළමයින්ට සස් කියන්න බෑ. මහමිනිසු තරහා වෙනවා. මේක රකින්න බෑ හැම වෙලෙම මේ හරි කරදරයි. මෙයා කරන්නේ මොකද්ද? කපලා දාන්න. දැන් කපලා දාන්න. සම්පූර්ණ තේර ගහක් ඇපුවා. කපලා සම්පූර්ණ දඩට දැම්මා. දැන් අර තේර ගහ තිබිච්ච තැන උඩ බලන්නත් නැහැ, ගෙඩි හැදෙන්නෙත් නැහැ, කොල්ලෝ ඉන්නෙත් නැහැ. නේද? දැන් පොඩි ළමයි ඉන්නෙත් නැහැ. කිසිම කාච්චලයක් එතන දැන් නැහැ. ඊට පස්සේ එතන ආය රැට හීනෙන් පේන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කිසිම අවධානයක් නැහැ. දැන් තිබිච්ච ඔකෝම අර රැකිලි බැලිලි වදවීම් පීඩාවල් ඔක්කොම ටික මොකද උනේ? අර ටික කපා දානකොට ඔය ඔක්කොම සම්භාරෙම අතු ගෑයිලා නැති බංගස්ථානෙලාම ගියා. දැන් තේරෙනවානේ මේ නිවන අල්ලන සාල්, නිවන අහු වෙන සාල්. අපිට දුක් ඒක නිසා කියනවා මේ අපිට හොඳට තේරෙන්න ඕනේ මේක. හොඳට දැනෙන්න ඕනේ මේ නිවන් නිවන් මඟ තේරෙන්න නම් මොකද වෙන්න ඕනේ? නිවන් මඟ තේරෙන්න මම අත්විඳලා තියෙනවා. නිවන් මඟ තේරෙන්න මොකද වෙන්න ඕනේ? දැන් ඔය මේ මහත්තුරුන්ට දැන් තියෙනවානේ භාවනාවට ඉන්න බෑ, අනේ බෑඩ් ගෙද කනකොල කපන්න තියෙනවා, අරෝ මේව තියෙනවානේ. ඒ දැනෙත් ඒ පොඩි ළමයි එක්කගෙන යන්න ඕනේ. හරි මේ ඉතින් ගොඩාක් ඉතින් කටයුතු කරන අරෝම තියෙනවානේ. ඉතින් බෑ ඉඳගෙන ඉන්නත් බෑ. හරි මේ එහෙමත් තියෙනවානේ. දැන් ඔහොම බෑ 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 කියලා ඔහොම හිතන්නේ. හැබැයි එන්න කිව්වෝ මේ එන්නත් බෑ. එහෙම වුණා නම් හැබැයි සමහරු හා කියලා එන්නේ නැතුව ඉන්නවා. සමහරු බෑ කියලාම කියනවා, වැඩ තියෙනවා කියලා කියනවා. හැබැයි සමහර වෙලාවල් තියෙනවා මේ මෙහෙම කියන මේ මෙදාස්සල භාවනාවක්වත් නැද්ද? වර අර ඉස්සෙල්ලා ආමුදුර කෙනෙක් අන්නාට නිව්සීලන්තේ වැස්සෙන් ඇවිල්ලා ගියා, ළඟදී එන කතාවක්වත් නැද්ද කියලා අහනවා. ඒ අහන්නේ බඩ පුරාම දුකක් කොහෙන් හරි පටලෙලා ඇවිල්ලා අන්නේ ගාත. එක්කෝ කැන්සර් එකක්, එක්කෝ මොකක් හරි දොස්තර කෙනෙක් කිව්වා මෙයාගේ ලේවල අප්සෙට් එකක්, ඉන්නේ තව මෙච්චර කාලයයි කියපු ගාම්ම මොකුත් නෑ. අර නැති කැලෙන්ඩරේ ඉද ඕ ගාල එනවා, පුළලා එනවා. දැන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය රාත්‍රියේ වුණත් හයේදලා නම් වෙන එකක් කමන්නේ නෑ. ඔව් මාංජ නැත්තම් කමන්නේ නෑ. අන්න එහෙම රත් වෙන. ඇයි එහෙම වෙන්නේ? ඕක මම කියන එකක් නෙවෙයි. ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව ඕනේ කම කුසල ඡන්දේ පදනම් වෙන්නේ දුක මුල් කරගෙන. ඒක නිසා දුක්ඛ මූලික සද්ධා. සද්ධා වැටෙන්නේ මොකක් නිසාද? දුක මුල් කරගෙන. ඒක දැනෙන්නේ නැති නිසා තමයි ඔන්න මේ පැටලෙයිල තේරෙන්නේ. ඒක නිසා දුක අහුනාට පස්සේ ඊට පස්සේ හොඳට හොයාගෙන 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 යනවා. ලංකාවේ ගිහිල්ලා බලන්න ආදීනව ඥානි වැඩ කරන තාල් සංඛ්‍යාලේඛනයක් හදන්න බලන්න කැලණි විහාරේට සිය සමාදන් වෙන්න තියෙන කට්ටිය. අවුරුදු 60 පැනකෝයි කී දෙනෙක් ඉන්නවද? අවුරුදු 20යි කී දෙනෙක් ඉන්නවද? 30යි කී දෙනෙක් ඉන්නවද? 18යි කී දෙනෙක් ඉන්නවද? 35යි කී දෙනෙක් ඉන්නවද? බැලුවෙන් පස්සේ අවුරුදු 50 60 ගිය අය ඉතා ඉහළ සංඛ්‍යාවක් වෙනවා. ඉතා ඉහළ සංඛ්‍යාවක් වෙනවා. ඇයි? 60 පණිනකොට දන්නවා දැන් ටිකක් ළඟයි. නෑ ඒක තියෙනවා. ඒකට හිතට කියනවා. හිතට කියනවා මේ දැන් ඉතින් අපි ගණන් ගන්නේ නැහැ. කොච්චර කොණ්ඩෙ පිරුවත් අර ලස්සන කාලේ ඉන්නේ නැහැ. නේද? කොච්චර ඇඳුම් ඇඳත් අර ලස්සන අර අර ටිකක් පාටට තිබුණනේ තරුණ කාලේ ඒකේ ඉන්නේ නැහැ. හොඳ හිතට තේරෙනවා ඒක. හිතට තේරෙනවා. කොච්චර හැඩ වැඩ වුණත් අර කුණු කාලේ තරුණ කාලේ කියන කාය මොන ඇඳුම් ඇඳලවත් ඒක ගන්න බෑ. මොන හෙයා ඩ්‍රෙසින්ද අර මොනවද තව තියෙනනේ දරන්නේ. එක එක තියෙන ස්ටයිල් ගන්න මොකක්වත් තින්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක හිතට ප්‍රත්‍යක්ෂ. අන්න එදාට අපි හීමියල් යවන්න ඕනෙන්නේ නැහැ. නෝරි ගන්න ඕනෙන්නේ නැහැ. පරිවුම් කරන්නත් ඕනෙන්නේ නැහැ.
අහගෙන එනවා ඒක තමයි ඇත්ත නේද ආදීනව ආදීනවේ කියලා කියන එක අපිට දැනෙන විදියක් තියෙනවා ඒක නිසා හැම මේ දුක ඇති වෙන්න ඕනේ ශ්‍රද්ධාව හොඳට එන්න මතු වෙන්න ආන්නේ ඒ දුක ඇති නම් ශ්‍රද්ධාව අනිත් එක ආපහු යන්නේ ඒ වගේ දුකින් මුල් වෙලා අවබෝධයේ මුල් වෙලා ශ්‍රද්ධාව ඇති වුණාම ආය කවදාකවත් ඒක කඩාවැටෙන්නේ නැහැ හොඳට මෝරලා හොඳට පැලවිලා හොඳට දළු දාලා මෙන්න මේ විදර්ශනා ඥාන මතුවලා අර අතෙන්ට යන කල්ම නිවන්ට යන කල්මේක තමන් ගෙදින් ඒක නිසා මේ කරුණිතරනේ මට කියන්න ඕන සමිතියු මොකද්ද ප්‍රතිප්‍රක්ෂ ධර්මතා පහ ප්‍රතිපක්ෂ ධර්මතා පහ කියලා කියන්නේ මොකද්ද උත්පාදේ ප්‍රතිපක්ෂේ මොකද්ද අනිත් පැත්තේ අනුත්පාදේ ඉපදීම ස්වභාවය නැති තැන ඊළඟට අනිත් පැවතීමේ ප්‍රතිවිරුද්ධ පැත්තේ මොකද්ද නොකර අනිත් එක තමයි නිමිත්ත ස්වභාවය නැති තැන තමයි අනිමිත්ත ස්වභාවය අනිත් එක ආයුවන ස්වභාවය කියන්නේ ආයුවන කියන කේ තේරුම මොකද්ද එක්රැක් කරනවා එකතු කරනවා නිකන් ඇදලා ගන්න ඒ ආයුහන කියලා කියන ඌස් දාලා එකතු කරගන්න ආයුහන ස්වභාවයේ ප්‍රතිපක්ෂය තමයි අනායුනේවත් රැස්ම කිරීම ප්‍රතිසන්දියේ අනිත් පැත්ත තමයි අප්‍රතිසන්දිය ඔය කරුණ පහ තමයි නිවෙනදී නිවෙනේ ඉපදීමක් නෑ නිවනේ ඉපදීමකුත් නෑ නිවනේ හට ගැනීමකුත් නෑ නිවන පවතිනවා කියන්නත් බෑ නිවන නැත්තේක් නෑ ආන්න එහෙම ස්වභාවයක් තියෙනවා මේ අහස වගේ අහස නෙවි අහස නොවන අහස වගේ ධර්මස් ස්වභාවය මේ අහස කියන එක අපිට අත්විඳින්න පුළුවන් මේ අත්විඳලා කියලා කියන්නේ අපිට දැනෙනවනේ හිතට නිවන මේ වගේ හිතට දැන එකක් නෙවි ආන්න ඒ නිසා අපි මේ මහන්සි ගන්න මේ භාවනා කර කර භාවනා කර කර හිත එක්තැන් කර කර මහන්සි ගන්න කුමක් සඳහාද උන්වයි කියනා වූ ශාන්ත වූ ආපස්සට හැරි නොඉන්නා වූ ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා ඒ නිසා අද මේ කියපු කරුණ ටික හේතු කරගෙන ඒ උතුම් නිර්වාණ ධාතුව සෑම දිනාටම සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා මේ වෙලාවේ අපි ප්‍රශ්න අහන්න ඉදිරිපත් මේක අද ගැඹුරු කාරණයක්. මේක තේරුණාද? අපේ අලුත්යෙන් උතුම් තේරුණා. ඔව් මේ ප්‍රශ්න එහෙම තියෙනවා. ප්‍රශ්න එහෙම තියෙනවා අහන්න. ඔක්කොම. ශරීරයේ පෙර ආත්මයේ තිබිච්ච ශරීර මේ ආත්මයේ තිබු ඔක්කොම. ඒක තියෙනවා මෙහෙමයි මෙහෙම තියෙනවා එකක් අපි එකතු කරනකොට මේ එහා ලෝකයේ එහෙම නැත්නම් ඊට පස්සේ ජීවිතයක් ලබා ගැනීමට එකතු කරන එකතු කිරීමයි ඊට පස්සේ ඒක නැතිකරන්ට කරන ව්‍යායාමයේ කියන එකයි දෙකක් දැන් අපිට මේවා ඕනේ 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 කියලා අපි ඒව ප්‍රාර්ථනා කර කර ඉස්සරහට එකතු කිරීම සංසාරය ඒ අනේක අනිත් අතට ඒක නැතිකරන ශක්තිය එකතු කරනවා කියන එක ඇවිල්ලා වෙන එකක් ඒක ඇත්තටම නැතිකරන්ත ශක්තිය එකතු කිරීමකට වඩා තියෙන්නේ ඥානී දියුණු වීමක් තියෙන්නේ. එන්නේ මෙහෙම හිතනවා එක්කෙනෙක් වැඩ කරනවා ගියක් හදාගන්න. ඒ කියන්නේ සල්ලි එකතු කරනවා. ගියක් හදාගන්න පොඩි ඉඩම් කැලලක් ගන්න. තව එක්කෙනෙක් සල්ලි එකතු කරනවා දඹදිවියට. දඹදිවියන්ටත් ලක්ෂ දෙක තුනක් අවශ්‍යයි. ගියක් සාමාන්‍යයෙන් හදාගන්නත් පොඩි හදි හදි මුන් ලක්ෂ කීපයක් අවශ්‍යයි කියලා එක්කෙනෙක් මේ සල්ලි එකතු කරනවා ගියක් දොලක් හදාගන්න අනිත් එක්කෙනා සල්ලි එකතු කරනවා දඹදි යන්න මොකෝකද ඔකින් මේ නැති වෙන්නේ තියෙන එක දැන් ගියක් දොලක් හදාගත්තාන් පස්සේ එයා ඒක තියාගෙන තියාගන්න එයාට කමන්ට ඕන කියලා
පැදීමකනේ හදන්නේ. දඹදිව යන්න ඕන කියන එක්කෙනා ඒකilla ඒ සල්ලි ටික ඊට පස්සේ හේ අතහැරලා විදන් කරලා ඒ ගමන සම්පූර්ණ කරගෙන එනවනේ. එයාට ගියක් දොරක් නැහැ. එහෙම නේද? ආන්න ඒ වගේ සමහරු විදර්ශනා ඥානය තුළින් වැඩින්නා වූ ශක්තිය මේක මේ නොපැවැත්ම හදා ගන්නයි. ඒක අර අනිත් පැත්තට තියෙන සංසාරයේ යන එක කියන එක ඒක තමයි හින්දනේ. දැන් විදර්ශනා ඥානින් තමයි ඔක නැති වෙලා යන්නේ. හැම භාවනාවක්ම හැම දානයක්ම කරන්න ඕනේ මට මේක නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා ඉදිරිපත් කරගන්න. කින් කියන වෙලේ බලාපොරොත්තු වෙන සුඛාන්තියේ නාමොත් නැතුව කරනවා වගේ. නෑ ඒකේ ඉතින් ඒක තරහ විදිහට මාසයක් විතරයි ඒක මේ පිනේ තියෙනවා කුසලේ කුසලේ තියෙනවා පින. ඒක හරවන තාලයට තමයි වෙන්නේ. සංසාරයේට හරවුවොත් ඒක ඒ පැත්තට යනවා, නිවනට හරවුවොත් ඒක ඒ පැත්තට. දෙවන තරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ වහන්සේ පැහැදිලි කරා කරුණු පහක් ගැන. එතකොට උත්පාදය, ස්ථිතිය, නිමිත්ත ස්ථානය, ආයුහණය, ප්‍රතිසන්දි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උත්පාදය ප්‍රතිසන්දි කියන දෙක ගැන හිතුවම ටිකක් ආසන්න බවක් එහෙම හිතෙනවා. දැන් මේ දෙකේ මේ මෙනෙහි කිරීමේදී මේ එකම දේද මෙනෙහි කරන්නේ, ඒකේ වෙනසක් තියෙනවද එතන කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. උත්පාදයේ සලකන්නේ අතීතයට දාලා ප්‍රතිසන්දි සලකන්නේ අනාගතයට දාලා. උපාදේ කියලා කියන්නේ දැනට අපිට ලැබිලා තිබෙනා වූ මේ ප්‍රවෘත්තිය, එහෙම නැත්නම් පවත්න්නා වූ ශරීරයේ පවත්න්නා වූ ජීවිතයේ මූල හේතුව තමයි උපාදේ. ඉපදිච්චින්ද තමයි පවත්න්න සිද්ධ වෙන. ඉපදිච්චින්ද තමයි මේකේ නිමිත්ත ස්වභාවය ඇති වෙන්නේ. පටිසන්ධිය කියලා කියන්නේ දැනට තිබෙනා වූ ආයෝහණය නිසා, දැනට තිබෙනා වූ ආයෝහණය එහෙම නැත්නම් එක්රැස් කිරීම නිසා ප්‍රතිපලයක් ඇතිටි ඉස්සරහට මේ වගේ එකක් හම්බ වෙන එක තමයි ප්‍රතිසන්දිය කියලා කියන්නේ. එතකොට ප්‍රතිසන්දිය කියන එකේ හේතුව ආයෝහණය, පැවතීම කියන එකේ හේතුව පරි. ඒ විදිහටයි තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේ හොඳ අවස්ථාවක් කියන්නේ අනිත් එක තමයි මේ ඉල්ලීම හරීම අමාරු අප්‍රසන්න දෙයක්. ඉල්ලුවන් පස්සේ දෙන එක්කිනාට හරි දුකින් අසන්තෝෂෙන් දෙන්නේ. බෑ කිව්වොත් එහෙම වෙන්නේ මොකද්ද? යමක් ඉල්ලුවෙන් පස්සේ ලැබෙච්ච නැති හින්දා හිතේ වේදනාවක් ඇති වෙනවා. දෙන්න හින්දා දෙන්න නුදුනේ කිනාගෙන අහිතේ අමනාපයක් ඇති වෙනවා. ඒක තාපස දෙන්නෙක් හිටියා. ඒ තාපස දෙන්න මේ වරින් වර හම්බ වෙනවා. ඉතින් ගංගාවක් අයිනේ තමයි හිතේ. ඒක තාපස කෙනෙක් ඔන්න දැන් මේ ටික කාලයකට පස්සේ මාර්ගයේදී ඉතින් හම්බ වෙනවා. ඉතින් හම්බ වුණාන් පස්සේ මේ තාපසයා අර හරියම කෙට්ටුයි එක්කෙනෙක්. අනිත් එක්කෙනාම සහෝදර දෙනෙක්. එයාත් එක්කෙනාම මොකද මේ කෙට්ටු කියලා. හරියම කුසයි නිකන් ඇදිලා ගිහිල්ලා ඊට පස්සේ කිව්වා මේ මගේ ආශ්‍රමයට අසපුවට නාගෙක් එනවා. ඒ නාගයා මාව දවට ගන්නවා. දවටගත මට හරි බයයි හිරිකිතයි. ආන්නේ ඒක නිසා තමයි මම මේ කෑවට දෙයක් ඇඟට අල්ලන්නෙත් නැහැ ඔහොම කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ අනිත් තාපසතුමා මෙයාට කියනවා උපක්‍රමයක්. දැන් හැමදාම ඉන්න අර නාගයා. නාගයා ඇවිල්ලා නිකන් දවටගෙන මේ තාපසයාව දවටගෙන ඉන්නවා. ඉතින් මේ අනිත් තාපසයා උපදේශයක් දුන්නා. එහෙමනම් අනිත් දවසේ මේ නාගයා ආවන් පස්සේ ඔබ ඉල්ලන්න එයාගේ මැණිකක් තියෙනවා. ඒ මැණික ඉල්ලන්න. ඊට පස්සේ දැන් ගියා. ඊට පස්සේ මේ අර මැණික නාගේ ආවා. නාගේ ඇවිල්ලා ආවට පස්සේ එයා ඉල්ලුවා. අනේ මට මේ මැණික අවශ්‍යයි. ඔබට ලස්සන මැණිකක් දෙන්න. ඒක මට හරි ප්‍රයෝජනවත්. ඒ නිසා මේ මට මේ මැණික දෙන්න කියලා දැන් ඉල්ලුවා. ඊට පස්සේ මොකද කරේ? නාගයා අකමැති වුණා. අකමැති වුණා මෙයා ඉල්ලනවා. ඊට පස්සේ මොකද කරේ? ගියා. නාගේ ආවේ නැහැ. නාගේ ආයෙත් ඊට පස්සේ ටික දවසකින් ආයෙ නාගේ ආවා. නාගේ ඇවිල්ලා අර ගංගාවේ වැල්ල හරියට එනකොට
මෙයා මොකද කරේ මේ තාපසතුමා අනේ අර මැනික මැනිකක් තියෙනවා ඒ දෙන්න ඒක මට හරි ප්‍රයෝජනවත් අනේ දෙන්න දෙන්න කියලා දැන් මැනික ඉල්ලුවා ඊට පස්සේ මොකද කරේ ආපහු හැරුණා නාගයා ගියා යන ඊට පස්සේ ඊළඟ දාසේ නාගයා වතුරේ මතු වෙනකොටම මෙයා මොකද කරේ අනේ අර මැනිකක් තියෙනවා ඒක දෙන්නකෝ අනේ ඒක මට හරි ප්‍රයෝජනවත් අනේ ඒක දෙන්න 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 කියලා ඉතින් ඉල්ලුවන් පස්සේ නාගයා ඊට පස්සේ මොකද කරේ එදා ගියා ගියාමයි ආය කවදාකවත් ආවේ නැහැ ඊට පස්සේ දැන් ඔන්න දැන් මෙයා ඉන්නවා සන්තෝෂේ ටික දවසක් යන නාගයා පේන්නේ නැහැ ඊට පස්සේ එයා දුකයි කවුද මේ සාපසතුමාට හරිය දුකයි හරිම දුකයි දැන් ඒ කණ්ඩ නැහැ කණ්ඩ බොණ්ඩ තිබුණාට ඉතින් ඒ තරම් ප්‍රියමනාපයක් නැහැ හරියම කිසඟ වෙලා තවත් තියෙනවා ඊට පස්සේ අර සාපසතුමා ආවා සාපසතුමා ආවට පස්සේ ඔබ මොකද මේ කිත්තු කියලා ඇහුවන් පස්සේ කියනවා මේ මට හරි දුකයි හිතට ඇයි කියලා ඇහුවන් පස්සේ නාගයා එන්නේ නැහැ කිව්වා නාගයා දකින්න නැ ගියා ගියාමයි ආයෙත් පැත්ත පලාතට ආවේ නැහැ ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වා වෙච්ච සිද්ධිය කිව්වන් පස්සේ කිව්වා ඉල්ලන්නත් ඕන තමයි හැබැයි ඔය විදිහට පන්න පන්න ඉල්ලන්න කියන්නේ ඒක නිසා මේ මිනිස්සේ ඒ යමක් ඉල්ලන්න ඕනකම තියෙනවා නමුත් ඒකෙත් තියෙනවා ඒ මිනිස්යාගේ චිනාගේ ශක්තිය බලලා උදව්වක් උපකාරයක් හැදෙන්නේ නැත්නම් දෙන්න බැරි නම් එහෙම මොකද කරන්නේ ඒක නිසා ඉල්ලීම කියලා කියන්නේ වෙන මිනිසෙකුට ඉපාවිද්‍යා තමන්ව ඉපාවිද ආන්න ඒකත් ඉල්ලීමේ තිබෙන්නා වූ ආදීන බිතුන් වහන්සේලාට ඔබ කියලා තියෙනවා බිතුන් වහන්සේලාට කවදාකවත් මිනිසෙකින් ඉල්ලන්න එපා කියලා දෙයක් විශේෂයෙන් ලෙඩක් වගේ හැදුනෙන් පස්සේ අත්‍යවශ්‍ය කවුරුන් දායකකින් අම්මගේ තාත්තගෙන් සාමාන්‍යයෙන් ඕන දෙයක් කියන්න කියලා කියපු කෙනෙක් හැරෙන වෙන කිසි කෙනෙක්ගේ ඉල්ලන්න එපා කියලා. ඉල්ලුවන් පස්සේ මොකද වෙන්නේ? කලකිරෙ. ඊළඟට ලැබිච්ච දෙයින් ලැබෙන. අතේ දුරින් ඉඳගෙන ඉල්ලීමෙන් පෙරවලා සැහැල්ලු කරගන්නකොට මෙන්න මේ විදර්ශනා ඥා හදාගන්න මාර්ගයේ සෑම දිනාටම ඇති වේවි. ඒකත් සිහිපත් කරලා සෑම දිනාටම නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.